ඔව් මම දකිනවා මේ ප්‍රශ්නේ හැමතැනම අහනවා සෝෂල් මීඩියාවේ හැමතැනම යනවා කියන මේ ඔබ රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ව්‍යාපාරයට උදව් කරන්න ඉදිරියට එවපු කෙනෙක් ඔබ එවලා තියෙන්නේ ගෝඨාභයට ලැබෙන ඡන්ද ප්‍රතිශතය කඩා කප්පල් කරන්න කියලා හිටනවා ඕන කෙනෙකුට මේවා කරන්න කියන්න පුළුවන් ගණන දන්නා මේ කැම්ප් දෙකේම පෙරමුණු දෙකේම ඉන්න සෝෂල් මීඩියා වලට වෙනම සෑහෙන පිරිසක් ඉන්නවා මේ එන විකල්ප බලවේගය මැඩ පවත්වන්න ඡන්ද කඩන්න කියනවා මේ වගේ කිසිම නොවැදගත් සත්‍යයෙන් තොර ප්‍රකාශ කරමින් ඔවුන් ලොකු දැඩි ව්‍යාපාරිකයෙ දෙනවා මේක කොහොම හරි වළක්වන්න ඕනේ කියලා ඡන්ද කඩන්නේ ගෝඨාභයගේවත් රාජපක්ෂගේවත් නෙවෙයි මේ රටේ මේ කර කියාගන්න බැරි අහිංසක මිනිස්සු වෙනුවෙන් කිසි දෙයක් කරගන්න බැරි අවස්ථාවක ඔවුන්ගේ අයිතිය මේ වචනයට පමණක් සීමා වී ඇති පරම අධිකාරියේ කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මේ රට යම් තැනකට ගෙනියන්න තමයි නාගානන්ද ඉදිරිපත් වුණේ. උට ගෝඨාභය රාජපක්ෂව රනිල් වික්‍රමසිංහගේවත් කිසිදු වැදගත් කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් රාගානන්ද පෙනී සිටිනවා නම් ඔබට මේ දේ කියන්නම් අද ඔය පසුගිය සතියේ මේ පල්ලිවලට කතෝලික පල්ලිවලට මේ කරන ලද ප්‍රහාරයේදී ඒ තොරතුරු Tamanට ලැබිලා අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනාටම ලැබිලා රනිල් වික්‍රමසිංහත් මේකේ වග උත්තරකාරයෙක්. ඕන් මේවට ඍජුවම වග කියන්න ඕන. වෙන රටක වුණා නම් මේ අවස්ථාවේ නෝට රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන ඒ වගේම ආරක්ෂා අමාත්‍යංශ ලේකම් පොලිස්පතිවරයා මේ සියලු දෙනාම මේ අවස්ථාව වෙනකොට අත්අඩංගුවේ. ඇයි මේක ඇවිල්ලා මේ මනුෂ්‍ය ඝාතනයේ සම්පූර්ණ නොසැලකිල්ල මත වෙච්ච දෙයක්. එහෙමනම් ඇයි නාගානන්ද මොකටද රනිල් වික්‍රමසිංහට නඩු පවරන්නේ? ඔබ දන්නා බැඳුම් කර වංචාවේ ප්‍රධාන චූදිතයෙක් තමයි රනිල් වික්‍රමසිංහ. ඔහු තමයි අමාත්‍ය මණ්ඩල වෙන් කරන අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ යටතේ තිබිය යුතු මහා බැංකුව ඔහු යටතට අරගෙන රටේ පුරවැසියෙක්වත් නොවන අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ ඔහුට දීලා මහා බැංකුව බිලියන 11 දොළහද මේ විදිහට මහා බැංකුව මංකොල්ල කෑවේ. ඒ අවස්ථාවේදී බැඳුම් කර කොමිසම් වාර්තාවට අනුව ඔවුන් නිර්දේශ කළ තිබුණා චූදිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක මුලින්ම ඉන්න කෙනෙක් තමයි රවි කරුණානායක. ඒකත් මේ යහපාලනයේ යට ගහනකොට කවුද ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු පැවරුවේ? රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඒක කරයිද? නාගානන්ද ඒ අවස්ථාවේදීත් බැඳුම් කර කොමිසමේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා අධිකරණයේ නඩු පැවරුවා. ඒ වගේම තමයි මං සිද්ධියකින් එක කියන්න. රවි කරුණානායක මිලියන 3ක් US ඩොලර්ස් ලංකාවේ විනිමය පාලකට ප්‍රකාශ නොකරගෙන හල්ලා. ඔහුට විරුද්ධව මහින්ද රාජපක්ෂ රජයේ නඩු පවරා තිබුණ 2009 ඒක බරපතල චෝදනාවක් වසර 5ක් හිර දඬුවම් ලැබිය යුතු දෙයක්. 2009 ඉඳලා 10 11 12 13 14 වෙන 15 වෙනකම් මේ නඩු ඇදලා යහපාලනයේ උදා වුණා. මේක නීතිපතිගේ සහ අධිකරණයේ සහයෙන් ඔහුව නිදහස් කළා. නිදොස් කොට නිදහස් කරනවා කියන්නේ දෙකක්. ඒ කියන්නේ කිසිම නඩුවක් අහන්න නැතුව නීතිපතිට නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව ඔහුව නිදහස් කළා. ඒ අවස්ථාවේදී මේ චූදිතයා වගෝත්තර කවුරු එක්කලටන් අධිකරණයේ නඩු පැවරුවේ නාගානන්ද. දැන් බලන අන්තිම වශයෙන් අමාත්‍යවරු යහපාලනයේ ඔක්කොම වගේ ඉන්නවා. එතන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඉන්න මුදල් ඇමතිත් ඉන්නවා. කබීර් හෂිම් ඉන්නවා. කිරියල්ල ඉන්නවා. මේ ඔක්කොම
ඔය පර්මිට් වංචාවේ එක්කෙනෙක් මිලියන 33 හමාර මහ විශාල ධනක බිලියන 7ක් වංචා කළා. මේ යහපාලනය 15 වුණේ 2015. එතකොට රවි කරුණානායක කිව්වා මේ මහා මූල්‍ය වංචාව තවදුරටත් කරන්න නැහැ. රජයට වසරකට බිලියන 40ක්. කියන්නේ බිලියන 40 කියන්නේ මිලියන 1000ක් 1 බිලියන් එකක්. ඒ වගේ 40ක් රජයට බදු අහිමි වෙනවා. ඒක නම් මේක සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා කියලා. එහෙම කියපු ඔහු තමයි ඒ දීපු යහපාලනේ රනිල් වික්‍රමගේ යහපාලනේ තමයි මේ විදිහට රටේ පොදු සම්පත් මංකොල්ල කණ්ඩ ආපහු සම්පූර්ණයෙන්ම දොර විවෘත කළේ. ඒකත් දැන් මේ අවස්ථාවේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන වැදගත්ම නඩුවක්. ඒක ඔබේ අයිතිය. ඒ නඩුව යහපාලනේ කඩ තිරාව, කියන්නේ ඒ වසතින් තිරය සම්පූර්ණයෙන්ම විවෘත කළ රටට පෙන්වන නඩුවක්. එතකොට රනිල් වික්‍රමසිංහගේ ඔබ ගේන චෝදනාව කොතෙක් දුරට ඔබට සාධාරණීකරණය කරන්න පුළුවන්ද? රටේ මහ ජනතාව ඔබ තවත් පිළිගනීද? ඔබ ඔහොම කරගෙන යන්න. නමුත් මේ රටේ මහ ජනතාව දැන් බුද්ධිමත්. ඒ නඩුවේ රට අතරමං කළේ අධිකරණය විනිශ්චකාරවරු එකිනෙකා එකිනෙකා ඉවත් වෙලා අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයාත් වෙන සුණු අග්‍ර විනිශ්චකාරවරයා. ඉතින් මම ඔබට කියන්න ඕනේ මෙන්න මේ දේ. නාගානන්දට ගෝඨාභය රාජපක්ෂගේ වැදගත්කමකුත් නැහැ. රනිල් වික්‍රමසිංහගේ සත්ත පහක වැදගත් නැහැ. ඔහු පැහැදිලිවම පිටින් සිටින්නේ. ඔබ දකින්න නැති ඔහු යෝජනා කරන අනුග්‍රහය අත්තාවි කියලා තියෙන මොකද්ද? ශ්‍රී ලංකාව එක දයක් එක රටක් හා එක නීතියක් යටතේ එක්සත් කරන වැඩපිළිවෙලක් තමයි ඔහු ඉදිරිපත් කළේ. ඒක ඉදිරිපත් කළේ ඔය බෝම්බ ප්‍රහාරයට අවුරුද්දකටත් කලින්. බොහොම කලින් නාගන දෙක දුටුවා. මේ රට ගොඩනගන්න කරන්න ඕන දේ ඔහුට හොඳට පේනවා. ශ්‍රී ලාංකික ජාතියක් හැටියට එකට නැගිටින වැඩපිළිවෙලට තමයි ඔහු ඉදිරිපත් වන්නේ. එන මම නැවතිතා උමනාවෙන් ඉල්ලා සිටින කරුණා කරලා නාගානන්ද වටා එක්වන මේ මහ ජනතාව ආපහු ඔවුන්ව කඩලා රාජපක්ෂටවත් රනිල්ටවත් දෙන්න හදන කරන්න ඔය උත්සාහය කරුණා කරලා නවත්තන්න. බොහොම ස්තුතියි.